මේ එන්නත ලබාදීම සම්බන්ධයෙන් අපි මුලින්දලම මේ එන්නත ලබාදීපු කාලෙත් ප්‍රමාද වැඩි. අපි මීටත් කලින් එන්නත ලබා දෙන්න කියලා කිව්වේ පැණි දෙන්න නෙවෙයි, ගඟට මුට්ටි අතාරින්න නෙවෙයි, එන්නත ගහන්න කියලා අපි කිව්වේ. එහෙම එන්නත ගැහුවා නම් සෞඛ්‍ය අමාත්‍යතුමීටත් ලෙඩේ හැදෙන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම ගහන්නේ නැතුව මේ රටේ ජනතාව අර නයා ආපු වෙලාව වගේ කැලණියේ නයා ගෙන්නලා ජනතාව ඇඳුවා වගේ මේ වෙලාවෙත් ජනතාව අන්දන්න උත්සාහ කරා. නමුත් මේ රෝගයට රෝගය අන්දන්න පුළුවන් කමක් හැදුනේ නැහැ. රෝගය ආවා, රෝගය බරපතල වුණා. මේ தත්ත්වය නිසා අපි හැමදාම කිව්වා ඉක්මනින් එන්නත ගේන්න, ගෙනල්ලා බෙදාහැරීමේ ක්‍රමවේදය මොකද්ද? අවසානයේදී අද වෙනකොට එන්නත ලැබීම පිළිබඳ අපි සතුටු වෙනවා. නමුත් එන්නත ගෙන එන වෙලාවේ ප්‍රමුඛතා ලයිස්තුවක් සඳහන් කළා. ඒ ප්‍රමුඛතා ලයිස්තුව අද පැත්තකට දාලා Tamanට ඕන විදියට මේ එන්නත විද ගන්න විදින්න කටයුතු කරලා තිනවා. සමහර වෙලාවට මේ ප්‍රසිද්ධියේ කියන කණ්ඩායම් නෙමෙයි, නොඑක් නොඑක් අයට ඕන විදියට එන්නත විද ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව දැන් සූදානම් වෙලා තියෙනවා කියන එක මම පැහැදිලිවම සඳහන් කරනවා. ඒකයි මම පුද්ගලිකව සඳහන් කළේ. මම මන්ත්‍රීවරයෙක් විදියට මට විශේෂයෙන් එන්නත අවශ්‍ය නැහැ. මමත් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. මමත් අනිත් මිනිස්සු වගේම ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. මගේ වයසේ අනිත් අයත් මේ වගේම ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. එහෙමනම් මට මගේ වයසට එන්නත ලබා ගැනීමට નિયમિત කාලෙදි, මගේ ගමේ අයට එන්නත ලබා ගැනීමට નિયમિત කාලෙදි මම ලබා ගන්නා. එහෙම නැතුව සුවිශේෂී අවස්ථා අපිට එපා කියලා. අද වෙනකොට ඒ සුවිශේෂී අවස්ථා ලබා ගැනීමෙන් නොඑක් නොඑක් අය ඉස්සරහට ගිහිල්ලා ජීවිත අවදානම තියෙන බොහෝ දෙනෙක් පැත්තකට විසිවිලා ගිහිලා තියෙනවා. වයසක උදවිය වයස්ගත පුද්ගලයෝ විතරක් නෙවෙයි, ඒ අවදානම් තත්වයට මේ මිනිසුන් සමග ගැටෙන බොහෝ දෙනෙක් බරපතල අවදානමකට පත් වෙලා තියෙනවා කියන එක මම